Hi, ඉතින් මේ මයි හබ් එකෙන් ගොඩ කරලා පස්සේ කියන ටෙක් වීඩියෝ එකක් මේක. මේ මේක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අර WhatsApp එකේ තියෙන කේස් එක ගැන තියෙන මේ දවස්වල වෙන hype එකක් යනවනේ. ඉතින් ඒ ගොඩක් කට්ටිය ටෙක් දන්න කට්ටිය ඔය ගැන ගොඩක් කතා කරනවා. අපි නම් ටෙක් ගැන දන්නේ නැහැ. අපි නිකන් මේ දැන් අර WhatsApp අයින් කරපුවා එන සේෆ් වුණා කියලා හිතාගෙන හරිද? ඉතින් මෙහෙමයි පටන් ගන්න කලින් කියන්නම් අපි ඔය සමහර කට්ටිය වගේ ගොඩක් දේවල් දන්නේ නැහැ. හරිද? අපි නිකන් මේ නිකන් අපි දන්න දේවල් වලින් කතා කරමු. හරියද? නිකන් කොමන් මොකද ඒ කියන්නේ කොමන් අපි ඩයල් ගන්න. ඔව්. හැමෝම දන්න දේවල් අපි කතා කරමු. ඔන්න එතකොට දැන් මේක ගන්න ඕන පළවෙනි පොයින්ට් එක තමයි WhatsApp එකේ end to end encryption කියලා එකක් තියෙනවනේ. එතකොට ඒ කියන්නේ අපිටයි බලන කෙනාට විතරයි ඒකේ message එක පේන්නේ. ඒක WhatsApp company එකට බලන්නත් බෑ. එතකොට ඒක තඩි බොරුවක් කියලා මෙතෙන්දී අපිට සලකන්න වෙනවා. බලලා දන්නේ. ඔව්. හරියද? එහෙම එහෙම කියලා හිතන්න වෙනවා. ඒ කියන්නේ මේ කතා ඇත්ත නะ. හරියද? ඉතින් ඒ වගේ වෙලා කම්පැනි එකට ඉන්න බෑ. ඔයගොල්ලෝ දන්නවා ඇති දැන් ඔය යුරෝපියන් යුනියන් එකෙන් හැම අරින් හෙට දැකලා තියෙනවානේ. ඒ කියන්නේ හැම ලොකු බොරුවක් කියලා කම්පැනි එකට දැන් මේ ලංකාව එන්න පුළුවන් ඇති. හරිද? ඔය පිටරට කම්පැනිස් වලට ඒ වගේ ඉන්න බෑ. ඕකත් අර කලින් Facebook එකේ ගිහින හයිප් එක දැන් ඔය මේ ට්‍රම්ප් සිලෙක්ට් වුණ එකට එන ගේම් එකක් දැන්නේ මොකද ට්‍රම්ප් සිලෙක්ට් වුණ එකට මොකද මොකද අර මේ කම්පැනි චින්තන මේ පාවිච්චි කරේ මොකද්ද මොන කාද Cambridge Analytica වගේ එක Cambridge Analytica එකකට පාවිච්චි කරේ සර්වේ එක data ටික ගන්න. ඒ සර්වේ එකේ data ටික මම හිතන්නේ 2014 වගේ data ටිකක් පාවිච්චි කරේ. අර අපිට ඕන නම් ඒක ලස්සනට මේවගල පෙන්වන එක මේක Facebook එකෙන් data මෙහෙම leak වුණා කියලා එනවාට ඒක ඇත්ත කතාව ආගෙන හොයගෙන යනවා මෙහෙම Facebook එකේ ඕගොල්ලෝ WhatsApp delete කරාට වැඩක් නැහැ. ඔයගලගේ messenger තියෙනවා. එහෙනම් ඔයගොල්ලෝ messenger තයි ගන්න ඕනේ. හැමදාම messenger එකෙන් අපෙන් ඒගොල්ලෝ කෙලින්ම කියනවා මේමයි අපි ඔයගොල්ලන්ගේ SMS access කරනවා, contact access කරනවා, gallery access කරනවා කියලා ඒක ඔක්කොම හාගියා. ඊට පස්සේ දැන් WhatsApp එකට දෙන්නේ නැහැ. හරිද? WhatsApp එක ඊට වඩා safe. මොකද WhatsApp එකේ end to end encryption එකක් තියෙන්නේ. හරිද? දැන් එතකොට අපි දැන් මෙතන සලකන්න වෙනවා Facebook එකේ නෑ, මේක නෑ Instagram එකේ. අපේ බොරු තමයි ගිල් තියෙන්නේ. හරිද? දැන් ඔයගොල්ලෝ දන්නවද මොකද්ද WhatsApp එකෙන් collect කරන data ටික කියලා මේ අලුත් scene එක අනුව මොකද්ද ඒගොල්ලෝ collect කරන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවද? collect කරන්නේ කියන්නේ ඒගොල්ලෝ ගන්නවා ෆෝන් මොඩල් එක අම්මට මර සින්නේ ෆෝන් මොඩල් එක ගන්න මං හිතුව මේ මම් බලන්න මේ ඇනිමල් ෆෝන් එක මට්ටුවේ මාත්දලේ මේ BDS එක බලන්න එක බලයි කියලා ෆෝන් මොඩල් එක ගන්න OS එක ගන්න මලහක් කියලා OS එක බැටරි ස්ටේටස් අද්දියේ බැටරි ස්ටේටස් එතකොට සිග්නල් ස්ට්‍රෙන්ත් එක ඔව් හරිද මම කැලේ ඉන්නේ කියලා දැනගනින්නේ දැන් ස්ක්‍රීන් එක ටයිම් සෝන් එක IP ඇඩ්‍රස් එක එතකොට WhatsApp usage එක මෙතන පොඩි හරි ප්‍රශ්නයක් කරා නම් ඔයාලට මම කියනවා ඔයාලා privacy ගැන ගොඩක් හිතනවා නම් පොඩි හරි ප්‍රශ්නයක් කරා නම් ඔයාලට වෙනවා payment and transaction ඔකර වාකරි බට් ප්ලග් එකකට pay කරා නම් දැනගන්න අම්මලුනේ මේ සීන් එකේ ඉන්නේ කියලා හරිද එතකොට ඔයාලට Facebook එකේ බටා ලুকু බට් ප්ලග් එකක් වෙන්නන්න පුළුවන් මම දැම්මනේ ඔව් මම ටිල්ඩ් වගේ හරිද ඊට පස්සේ status updates status updates වල ඔයගොල්ලෝ දානවා නම් travel into noorali වගේ දෙයක් අන්න ඒක ට්‍රැක් කරන්න පුළුවන් status update වල ඔයගොල්ලෝ ට්‍රැක් කරලා මම නම් දාන්නේ මම ඒක නෑ මගේ තියෙන i'm morning කියලා ඔල්ලේ සෝන් ඒක ගන්නවා group details ගන්නවා profile pictures ගන්නවා about info ගන්නවා මේ ටික තමයි WhatsApp එකෙන් මේ අලුතෙන් collect කරනවා කියලා කියන්නේ يعني ඉස්සර අපිට collect කරන්න එපා කියලා දාන්න පුළුවන් tick එකටයි මේ පාර අතර තියෙන වෙනස තමයි මෙන්න මේ ටික දැන් collect කරනවා ඒරෙන් ඕගොල්ලෝ වාගේ යාළුවට අඩෝ මචං උඹ ෆිල්ම් එක අලුත් එක බලුවද කියලා දාන එක ඒගොල්ලෝ කියවන්නේ නැහැ. අනික තමයි අපි හිතමු ඒගොල්ලෝ කියවනවා කියලා. හරිද? ඒගොල්ලෝ ඕගලන්ගේ අපි හිතමු ඕගොල්ලෝ BMW මන්නම් කැමති මම මොකක් කරේ ෆෝන් එකක් ගන්න හොයනවා නම් මම Pixel ෆෝන් එකක් ගන්න යනකොට මම චින්තරත් එක්ක කතා කරනවා නම් මෙහෙම ගමු කියලා. ඒක Facebook එකේ ඒකේ ඩිස්කවුන්ට් එකක් තියෙන ඇඩ් එකක් කරනවා නම් හොඳයි නේ. ඒ කියන්නේ මම දන්නේ නැති මොකක් කරේ සයිට් එක ලංකාවේ කවුරු හරි මොකද පෙන්නන ලංකාවේ සයිට් එක ගැන ගොඩක් කතා කරන එක බිස්නස් එක වෙන්නේ එතකොට එතකොට එහෙම සයිට් එක හරි මෙන්න මෙහෙම තියනවා කියලා ෆෝන් එක පෙන්නනවා නම් මෙන්න ඩිස්කවුන්ට් එක මරුනේ කමන්න නැහැනේ හොඳයි හරිද මම වාහනයක් ගත්තට පස්සේ ඒකට ගැලපෙන මොන හරි පාට් එකක් පෙන්නනවා නම් ඕකේ මට නම් අවුලන්නේ මට කවදද කියලා ප්‍රශ්න නැහැ ඕකේ බය වෙන්න තියෙන දංජි හැම කොන්නවා නම් එතකොට කවුරු හරි රජෙන් හැම දැනගනින සා අපි මේ හිතන්නේ නැති ඇප් තව ගොඩකින් අපේ data collect කරනවා ඒ කියන්නේ දැන් නිකන් මේ දවස්වල නිකන් අර කොරෝනා කාලේ වගේ හරිද
වන්න තේරෙන්නේ නෑ. මෙහෙම ඉදලා බලන්න ඔයගොල්ලෝ බය වෙන්නේ මොකද? ඔයගොල්ලෝ ඉලීගල් දෙයක් කතා කරනවා. නිකන් ඔයගොල්ලෝ නිකන් චයිල් ෆෝන් එකේම ෂෙයා කරනවා නම් උඹලා මචං හිරේ යන්න උන්. අමන්නේ. හරිද? ඒව ඒව මාට් වෙලා මෙමය. ඔය ඔය ඔයගොල්ලන්ගේ ඔය ප්‍රොෆයිල් හැදෙන ඒවා. එතකොට ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ දැන් ඔය ඇඩ් බාන්න ඒවා කවුරු මනුස්සයෙක් කියන දේ බලන්නේ මෙහෙම අඩෝ මූ බලහංකො බං හොයලා තියෙන දේවල්. මේ අපෝ ලයිජාය ගෑනේ. How to get a good girlfriend? ආනි චාඩ. ඇමරිකාගේ බන්නාගේ මොකද දැන් තමුසලට මොකද ඔය බැලුව වෙන්නේ? හරිද? දැන් ඌ මොකද්ද කරන්නේ ඇවිල්ලා ඌ කියනවාද? මෙහෙමයි. හරිද? ඌ කෝල් බලනවා නම් ඔන්න දැන් කැලලත් එක්ක මල කන්නකොට පොඩ්ඩක් එහෙමෙන් පෙන්නන එකක් බලනවා නම් ඔන්න ආව. හරිද? එහෙම වෙන්නේ නැහනේ. එහෙම බලන්නේ නැහැ. මලන්න බලන්න බෑ. එහෙනම් එහෙම බලන එකේ බැලුවත් කරන්න දෙයක් නැහැ. ඕ දැන් උකොට දෙකල් දිනවද එහෙම දැන් ක්ලික් කරනවා. ඒ කියන්නේ මං අහන්නේ එහෙම බලුප එක ලීක් කරනවා දෙකල් දිනවද? නැහනේ. රිලිජියස් උන්ටන් චින්තන ඒ තව දැන් මට නම් කමන්නේ නැහැ. දැන් ඔබ ගියාකො දැන් මචං දෙයියන් බලලා ඉන්නවා. ඒක ඊට ඩවුන්නේ. කීයක් ඉන්නවද දෙයියෝ? බැලුවම අම්මලේ උඩ උපකරණ ටික පේනවනේ. හරිද? අතරම මචං මේමයි. හරිද? ඔය මේ AI එකකින් ඔය ටික බලන්නේ. AI එකකින් තමයි ඔය ටික ඇනලයිස් කරලා බලන්නේ. මේ බිලියන කීයක්ද? මිලියනයි බිලියන අතර වෙනස දන්නවනේ. මිලියනක් කියන්නේ තප්පර මිලියනක් කියන්නේ දවස් 17ක්. තප්පර බිලියනක් කියන්නේ අවුරුදු 31ක් මිලියන එච්චර ලොකුයි. මේ මිනිස්සු බිලියන ගානක data එක එකට process කරන්න බෑ. මේ AI එකෙන් බල්ලා උගලන්ට ඕනේ ඇඩ් එක දෙන්නේ. ඒ දුන්නත් හත්ති ලැබේ WhatsApp message read කරන්නේ නෑ. බය වෙන්න එපා. ඕගොල්ලෝ යවන ඒවා ගැන බය වෙන්න එපා. හරිද? සමහර mobile phone එක use කරනවා නම් කිසිම කෙනෙක් tracking එකකින් නිදහස් නෑ. නෑ. අනිවාර්යෙන් tracker මේ 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 phone එකෙත් මම මේ මේ බලන්න මේ quality phone එක බලන්න very smart. මේකවත් ට්‍රැකින් වලින් නිදහස් නැහැ. මාත් දැන් ට්‍රැක් වෙන ගමන් ඉන්නේ. හැබැයි ඕන්නේ නැහැ උට මාව. ඒ වුණාට ඔය ට්‍රැක් කරනවා. ඕන උනොත් පස්සේ බලයි යයි. ඔයාලා ඒක දැනගන්න. දැන් කොරෝනා ට්‍රැක් කරන්නේ කොහොමද? සිග්නල් එකකින්. ඔව්. ඒ අපේ ඩින් ට්‍රැක් නේද? ඕකේ. මේකයි. අර ඕකනම් දැන් බය වෙන්න තියෙන. ඔයගොල්ලෝ බය වෙනා නම් ඔයගොල්ලෝ මොන හරි නිකන් ඔයගොල්ලෝ ගුලාපි වැඩේ කරනවා නම් WhatsApp message බලයි කියලා. WhatsApp message බලන්නේ නැහැ. End to end encryption. ඉතින් ඔක තමයි කියන්න දෙන්නේ. අපි මේ වගේ ඉතින් මේ වගේ ටෙක් වීඩියෝ ගේන්න. මේ අපි දන්නේ අපිට එක්කෙනා දන්නේ. ඔය ලොකු ලොකු දන්න කට්ටිය ඔය ගැන කතා කරානේ. මේ අපේ මේ ගැන පොයින්ට් එක හරිද? ඔයගොල්ලෝ මේවා ගැන Google කරලා හොයලා බලන්න. එතකොට ඔයගන්ට මේ ගැන තව දැනගන්න පුළුවන්. අපි හැමදේම ඉතින් Google එකෙන් දැනගන්නේ. සමහර කෙනෙක් බලා ආඹලා Google ඩය ආඹලා ඉතින් ඩය කියලා Google නේ. දැන් WhatsApp අයින් කරලා එන සේෆ් කියලා ඉතාලන ගැම්මඩ ඉන්න එපා. වැඩක් නැහැ. ඒක ටිකක් අයින් කරලා දාන්න. හරිද? ඉතින් මේ Google නැත්නම් පොත කියන දැනගන්න ඕනේ එක්ක සර් කෙනෙක්ගෙන් කොහෙන් හරි ඉතින් මොන හරි ඔයගේ සෝස් එකෙන් දැනගන්න ඕනේ ඉතින් වැඩ නැහැ. ඒ පිළිගන්න තිබුණ ගාන දෙයක් නැහැ. ලෝකේ ෆ්ලැට්. ඕකේ බයි. ජය වේවා. අපි කියමු.